ආරදිගේ කතාවට අදරය කරනවාාව ගොඩක් අදරෙන් පිළිගන්නවා මගේ චනල් එකට ඉතින් මම අද වීඩිය එකෙන් කතා කරන්න සූදානක් වෙන්නේ ඉදිරිට ඩාලිං පොලීසියත් එක්ක රෙහන්ගි ගෙදරාවට පාස සිදුුවෙන දෙයක් ගැන. ඉතිං වීඩ එකට යන්න කලින් අදරෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩ එක බලලා. ඕටත් මෙවැනිම වීඩියෝස් දින පතාම් බලන්න කැමත්තක් තියෙනවනක් එහැෙනම් මගේ චනල්ල එක සස්ක්‍රයිප් කරලා මාර්තෙක්ක සම්බන්ධ වෙන්න. ඒවාගේම ලයි කරන්න කමෙන්ට කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දනකන්න ශාකරන්න කියලයි මේ වෙලාවෙ ඉල්ලන්නේ. ඉතිං ඔයා මේ මොහොත වනවිට හොඳින්ම දන්නවා සරනී රහනුවවි දැන් හොටෙල්ලෙක්කේ තමයි ඉන්නේ. ඉතින් දැන් ගෙදර රෙක්සිට කෝල් කරලා ඉට පස්සේ ආර්ිය සේන විතරයි ගෙදර ඉන්න රෙහන්ගේ. ඉතින් මෙහම පසුබිමක් තියෙන වෙලාවක ඇත්තටම අපට දකිින් ලබුණ ඩාලින්ග ගෙදෙට්ටත් පොලිසියෙන් ඇල්ල තියෙනවා. ඉතින් ඩාලින්න් අර රුක්ෂාණ පැහරගත් එකට සම්බන්ධයක් තියෙනවද ඇත්තටම බන්ඩ ගැන මොනවගේ දේවල්ද දන්නේ. ඒ වගේම රුක්ෂාණගෙන් සල්ලි අරගෙන මොනවගේ රහසද්ද හෙළි කරන්නේ යන්න කියන එක පොලීසියට දැනගන්න ඕමනා වනා ඇත්තටම කියනවනම් එක විට හිතල බැරුවොත් එහෙම. පොලිසියෙන් වඋනත් කරන්නේ රක්ෂාණට ඕන දේමයි නේද කියලා හිතනකොට නම් පොලිසියක්ත් එක්කච්චුට්ට ේන්තියනවන්නේද. ඉතින් කොහොම වනත් මේ හමදේමත් එක්ක දැන් අනිවාරයෙන්ම ඩාලිං අනිවාරෙන්ම යනවා රෙහන්ල්ලයි ගෙදරේ පොලිසියක්ත් එක්ක. ඇයි හදිසියම මෙහම යන්නේ. ඇත්තම කියන්න ඩලිං ගෙක්ට අනකම්ම දන්නන්නේ නෑ මේ ෙහන්ලයි ගෙදෙට්ටයි යන්න කියලා ඇත්තම කිව්වො ඩාලිින්ට ඒ ගැන මතකේ නැහ ඇත්තටම මේ ගිවල්ලඟ තියෙන වෙන ගෙදුරකට අනුවයි කෙල හිතලයි ගේට එන්නේ. ඇත්තම කියනවනන් දැන්, ඒ දෙෙට්ට අවට පස්සේ අර්යියස්සේන ඩාලිංව දන්න වනේ එතකොට කියන්න මේ සරණගේ අම්මනය කියලා. ඉතිං එකොට ඇත්තරයම් පොලිසියක්ත් පුදුම වෙනවා ඇතටම ඩාලිින් මතනද ඔප්පු කරන්න සූදානම් වෙන්නේ. රෘක්ෂාණසා කට්ටි එකතු වෙලා සූදානම් වෙන්නේ තමන්ග දුවට විරුද්ධම වැඩ කරලා ඒආාව වැරදිකාරණයක් කරන්න කියනදේ කියනවා. ඒ වගේම තමයි ඩාලියෙන් කියන්නේ. මගේ දුව බැඳම් මහත්තක ගෙතර ඒවගේම දුවත් මේකෙදර ඉන්නේ හැබැයිතින් රුක්ෂාණ කියනෙ විදිී කිසිම දෙයක් තමන් සල්ලි අරගන කරනෝ කිව නැහැ කියලා. ඉතින් මෙතනදි පොලිසිය තේරුන් ගන්නවා රුක්ෂණක වැරද්දක් පමණයි තියෙන්න කියලා. ඉතින් අන්න ඒදේත්ත එක් අනිවාර්යම පොලිසියන් ඉදිරිට රුක්ෂාන්ට නෙවයි සරණට තමයි උදක් කරන්න ලොකු ට්‍රයක් ලබා දෙන්නේ. ඒ කියඇන රුක්ෂාණ කියනෙ කිසිමඳයක් උස්්වාස කරන්න ඌමනාවක් වෙන එකක් නැහැ කියලා අපිටස් විශවාස කරන්න පුලුවන්. ශේෂම කාරණාව ත්තවතියෙන් රුක්ෂාණ මොදේ පොලිසිට කියන්න ඔප්පු කරන්න උත්සාහරත්. ඒ හමදැනදිම පොලීසිය, රුක්ෂාන්ට කියන්නර MD කියපුදේම විතරයි. ඒ කියන්නේ කිසිම සාක්ෂයක් නැතුව ප්‍රසිමදයක් ඔප්පු කරන්න විදයක් නතුව කිසිම දෙයක් කරගන පොලිසියට බොරුවට එන්න එපා කියන සාර්ජනාවත් අනිවාරයම රුක්ෂාන්ට ඇතැන් පටන් දායි කියලයි අපිට විශවාස කරන්න වෙන්නේ.